අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල මෙරට දෛනික කොරෝනා රෝගීන් සංඛ්‍යාව අකණ්ඩව 7 දිනටත් 1000 සීමාව ඉක්මවා යයි රුසියාවේ කොරෝනා මර්ධන ස්පුට්නික් 5 එන්නත හෙට අලුයම දිවයිනට සියලු සත්වෝද්‍යාන සෆාරි උද්‍යාන සහ අලි අනාථාගාරත් වැසෙයි. දහරිතාවයේ වැඩිවීමෙන් සෞඛ්‍ය පද්ධතිය කඩාවැටෙමින් පවතිනවා. රජයේ වෛද්‍ය නිලධාරීන් අනතුරු හඟවයි. නව කොවිඩ් රැල්ලට අලුත් අවුරුදු පොකුර කියලා දාපු එක වැරදි. ඉන්දියාවේ තියනවද කුම්භමේලා පොකුර කියලා. ජනතා විමුක්ති පෙරමුණ රජෙන් ප්‍රශ්න කරයි. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අදයි. උසස් මෙහෙවරට මාධ්‍යවේදීන්ට අගමැතිගෙන් තුති. ලෝක ව්‍යසනයක් හමුවේ මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය ඉතා උසස්. විපක්ෂ නායකගෙන් පැසසුම්. නවකීන්ට අවස්ථාව දෙමින් තිසර ක්‍රිකට් පිටියට සමුදෙයි. දැන් දේශීය පුවත්. කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1913 දිනක පිළිබඳව අද දිනේ තුල වාර්තා වූ අතර එය මෙතෙක් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව වනවා. මේ අතර කොවිඩ් 19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් 5 එන්නත් මාත්‍රා 15,000ක් පළමු අදියර යටතේ අද රාත්‍රියේ දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේ. හික්කඩුව ප්‍රධාන පෙළේ සංචාරක හෝටල් සහ විවාහ මංගල පැවැත්වෙන හෝටල්වල කාර්ය මණ්ඩල සමාජිකින් 152 දෙනෙකු සඳහා සිදු කරන ලද PCR පරීක්ෂණ අතුරින් සමාජිකින් 6 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී ඇති බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේ. කොග්ගල නිදහස් වෙළඳ කලාපයේ සිදු කරන ලද PCR පරීක්ෂණ අනුව එහි සේවකීන් 13 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. ලංකා ගමනාගමන මණ්ඩලයේ කැප්පිටිපුල ඩිපෝවේ කාර්මික අංශයේ සේවකයෙකු හට COVID-19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අනුව ඔහුගේ සමීපතම ආශ්‍රිතයින් 16 දෙනෙකු ඩිපෝ පරිශ්‍රය තුළම නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. එප්පාවල රාජ්‍ය බැංකු ශාඛාවක නිලධාරීන් 2 දෙනෙකුද COVID ආසාදිතින් බවට තහවුරු වී තිබෙනවා. එසේම එප්පාවල පොලිස් ස්ථානයේ නිලධාරිනියක්ද COVID රෝගියෙකු බවට තහවුරු වී ඇති අතර ඇගේ සමීපතම ආශ්‍රිතයින් නිරෝධායනය කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර ඇත්තේ. ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බලංගොඩ ඩිපෝවේ සේවකයෙකු COVID-19 වෛරස් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශය සඳහන් කළා. ඒ හේතුවෙන් ඔහුගේ පළමු ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් බලංගොඩ ඩිපෝවේ සේවකින් 22 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කිරීමටයි සෞඛ්‍ය අංශ කටයුතු කර තිබෙන්නේ. සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුන් 2 දෙනෙකු COVID රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. රත්නපුර කුරුපිට බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනෙකු සඳහා සිදු කළ PCR පරීක්ෂණ අතුරින් රැඳවියන් 17 දෙනෙකු COVID රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. COVID වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන නොගොස් නිවෙස්වල රඳවා සිටින ජනතාවට ඒ විදුබඳව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වෙත දැනුම් දීම සඳහා නව දුරකථන අංකයක් හඳුන්වා දී තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේ එවැනි ආසාදිත පුද්ගලින්ට 1.9.6 යන දුරකථන අංකය අමතා ඒ පිළිබඳව දැනුම් දිය හැකි බවයි. මේ අතර ගෝලීය වශයෙන් පැතිර යන COVID-19 වසංගතය හේතුවෙන් අසල්වැසි ඉන්දියාව ඇතුළු ආසන්න රටවලින් සංක්‍රමණකින් මෙරටට ඇතුළු වීමේ අවධානමක් පවතින බව තීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. එසේම නීති විරෝධී සංක්‍රමණකින් පැමිණීම වැළැක්වීමට නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ මුහුදේ ආරක්ෂාව තර කර ඇති අතර ඒ අනුව නාවික හමුදාව දේශීය ධීවරයන්ගෙන් ඉල්ලා සිටින්නේ විදේශීය ධීවර යාත්‍රා සමග සම්බන්ධතා නොපවත්වන ලෙසයි. පවතින තත්ත්වය සම්බන්ධයෙන් වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පළ කළේ මෙවන් අදහසක්. ඉන්දියාවේ සිට විදේශවලට යන ගමන් ගමන් නොඑක් විදියේ සීමාවල් පනවලා තියෙනවා. මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් රෝගීන් වාර්තා වන නිසා ඉන්දියානු ජාතිකයින් අතර COVID-19 රෝගී තිබේ කියන එක අපි බලාපොරොත්තු වෙන්න ඕන. ඒ නිසා ඕන්න නිසි පරිදි නිරෝධායනය කර අපේ රට ඇතුල් වෙනවා නම් ඒන් ගැටලුවක් ඇතිවන්නේ නැහැ. නමුත් යම් කිසි විදියකින් යම් කිසි පාලනයකින් තොර යම් කිසි දෙයක් සිද්ධ වුණොත් එයින් අවදානමක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි දන්නවා මුහුදු සීමාව හරහා බොහෝ වෙලාවට සංචරණයන් සිදු වෙනවා නීත්‍යානුකූලව නැතුව නීති විරෝධී ආකාරයට. ඒ වගේම මුහුදු ගැඹුරු මුහුදේදී දීර්ඝින ක්‍රමිශ්‍ර වීමක් සිදු වෙන්න පුළුවන් ඉන්දියානු ජාතිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර. ඒ නිසා ඒවා සීමා කිරීම සඳහා ඒ දීර්ඝින්ට උපදෙස් ලබා දීමත් ඒ වගේම ඒ ප්‍රදේශවල
යම් කිසි විදියකින් ආසාදිතින් මේ විදියට පැමිණුණොත් ඔවුන් හඳුනා ගැනීම සඳහා අහඹ පරීක්ෂණ සිදු කිරීමත් ඒ ප්‍රදේශ ආවරණය වන සියලුම රෝහල්වලට පැමිණෙන කොවිඩ් 19 හා සමාන රෝග ලක්ෂණ තියෙන සියලුම දෙනාව PCR පරීක්ෂණ තුලින් ආසාදිතින් ඉන්නවද කියලා හඳුනා ගැනීමත් අපි මේ අවස්ථාවේදී සිදු කරනවා. ඒ නිසා මේ අවස්ථාවේදී ඉන්දියාවේ විශාල වශයෙන් කොවිඩ් 19 රෝගී පැතිරුණත් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර විවිධ ආකාරයේ සම්බන්ධතා ගමන් බිමන් හුවමාරු සිදු වුණත් ඒ තුලින් අපේ රට තුළට කොවිඩ් 19 රෝගය නැවත ඇතුළු වීමේ තියෙන අවදානම අවම කිරීමට මේ අවස්ථාවේදී කටයුතු කර තියෙනවා. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ සීළු සත්ව උද්‍යාන, අලි අනාථාගාර හා සෆාරි උද්‍යාන යලි දෙනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබෙනවා. ඉදිරි සති කිහිපය තුළ කොරෝනා රෝගීන් වැඩිවීමේ අවදානමක් මතුවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. වැඩිම රෝගීන් වාර්තා වෙන යුගයේ තමයි ශ්‍රී ලංකාවත් අද ඉන්නේ. ඉදිරි සති කිහිපයත් මේ විදිහටම රෝගීන් වැඩිවීමක් සිද්ධ වෙනවා. අද වෙනකොට අපිට දකින්න තියෙන කාරණේ තමයි පරීක්ෂණ ධාරිතාව ප්‍රමාණවත් නැති වෙලා තියෙනවා. ඒ හින්දා තමයි සිංහල අවුරුද්දට පෙර මේ වසංගතය පැතිරනවද නැද්ද කියන ඒ ප්‍රෙඩික්ෂන් එක ඉදිරිය පිළිබඳ පූර්වකථනයක් කිරීමට වසංගත රෝග විද්‍යායකගේ අසමත්තු. ඒ වගේම එහි ප්‍රතිඵලයක් විදිහට අද රෝගීන්ට ප්‍රතිකාර සේවා සපයන ඒ පද්ධතිය ඒ ධාරිතාව ඉක්මවා යමින් කඩා වැටෙන තත්වයකට පත් වෙලා තියෙනවා. වාහනයක් ගත්තොත් ස්ට්‍රැටජි එක තමයි වාහනේ. මේ වාහනේට හොඳ ඩ්‍රයිවර්ස්ලත් ඉන්නවා දැන්. වාහනේත් හොඳට තියෙනවා. හැබැයි පෙට්‍රල් ටික නැහැ. මොනවද මේ පෙට්‍රල්? පෙට්‍රල් කියන්නේ දත්ත ටික. මේ වසංගතය පරාජය කිරීමට නම් වසංගතය සඳහා නායකත්වය දෙන ඩ්‍රයිවර්ට නිවැරදි දත්ත ටික ලැබෙන්න ඕනේ. ICU අවශ්‍ය රෝගීන් රෝහල්වල මෙන්ම ගෙවල්වලත් ඉඳි. එහෙම වුණොත් මේ මරණ සංඛ්‍යාව ඉහළට යන්න පුළුවන්. අපේ රට රාවේණික වෙච්ච වැඩපිළිවෙලක් අපි සෑදිය යුතු තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ අපි මේ මොහොත වෙනකොට තීරණයකට එළඹිය යුතු තියෙනවා රෝග ලක්ෂණ නොපෙන්වන සහ ඒ ක්‍රයිටීරියාකට ඒ අදාළ නිර්ණායකයන්ට අනුගත වෙන පිරිස් නිවෙස්ගතව තබන්න ඒ වගේම නිවෙස්ගතව තබද්දී ඔවුන්ව නිරීක්ෂණය කිරීමට අපි වැඩපිළිවෙලක් හදන්න ඕනේ. මොකද අපිට ඒතකොට හැකියාව තියෙනවා මේ පවුලම පොසිටිව් වුණා. ඒ අය ආසාදිත වෙනවා ඔවුන්ගේ රෝග ලක්ෂණ තියෙන කෙනාට වැඩි ඇටෙන්ෂන් එක රෝහලදී යොමු කරන්න. මෙරටට ලැබුණු එන්නත් ප්‍රමාණයන් සීමාව ඉක්මවා ලබා දීම තුළින් මේ වන විට දැඩි අර්බුදකාරී තත්ත්වයක් හටගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පවසනවා. ඒ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් අපි දන්නවා අපේ රටට ඇස්ට්‍රාසෙනිකා එන්නත ලැබුණේ ලක්ෂ 13යි. ලක්ෂ 13ක් හම්ුණයි කියන්නේ ලක්ෂ 6 හමාරකට තමයි එන්නත ලැබිලා තියෙන්නේ. හැබැයි ආණ්ඩුව මොකද කරේ මේ ලක්ෂ 6 හමාරෙන් එන්නත් කරන්නේ නතර කරන්න නැතුව මේක ලක්ෂ 9 හමාර දක්වා ඉස්සරහට අරන් ගියා. දැන් ඉන්දියාව ජූලි මාසයේ අග වෙනකන් අපිට එන්නත ලබා දෙන්න බැහැ කියනවා. අපිට තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව ලක්ෂ 6 හමාරෙන් එන්නත් කරන්නේ නතර කරන්න නැතුව ලක්ෂ 9 හමාර දක්වා එන්නත් කරන්නේ කරේ පළණු වටේ කාගේ උපදෙස් මතද? එහෙනම් 9 හමාර කාටද දුන්නේ? අපි පැහැදිලිවම කියනවා රජයට බෑ මේ 9 හමාර කවුද කියලා කියන්නේ. අපි තමයි හොඳටම කොළේ කිව්වා. දැන් කොරලා තියෙන්නේ. ආණ්ඩුවට වැරදුනේ පළවෙනි කාරණේ තමයි දේශපාලන න්‍යාය පත්‍රයකට අනුව COVID-19 වසංගතය මැඩලන්න උත්සාහ කිරීම. දෙවෙනි කාරණේ තමයි ආණ්ඩුව මේ සම්බන්ධයෙන් අනුගමනය කරපු ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය පිළිවෙලක් තිබුණේ නැහැ. තුන්වෙනි එක තමයි ආණ්ඩුවට ඕන වාර්තා ඉදිරිපත් කරන්න පටන් ගත්තා. මේකෙන් මුළු මහත් සමාජයේම නොමග යන්න පටන් ගත්තා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුව COVID-19 වසංගතයේ පාලනය කිරීම සඳහා ජාතික වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. එහෙනම් මේ අනතුරෙන් ගලවා ගැනීමට කුමක් ආණ්ඩුව කළ යුතුද තිබෙන්නේ? මේ උවදුර පිළිබඳව අනතුර පේන පළාත්වලවත් අඩුගානේ කඩිනමින් සංචරණ සීමාවල් ඇති කරමින් වළක්වා ගැනීමට උත්සාහ කිරීම. දෙවැනි එක තමයි මේ එන්නත පාවිච්චි කිරීම. ඒ නිසා තව දුරටත් මේ එක එක පැණි පොවපුවා ඉන්නේ නැතුව WHO පරීක්ෂණ වලින් අනුමත වෙච්ච එන්නත් වහාම ලබා දෙන්න ක්‍රියා කිරීම. වත්මන් ආණ්ඩුව කොරෝනා මර්ධන වැඩපිළිවෙලේදී කොරෝනා පොකුරු නාමකරණයේ සිටම අසමත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. දැන් මේ ආණ්ඩුව පසුගිය කොරෝනා ඇති වෙච්ච පළවෙනි රැල්ල, දෙවෙනි රැල්ල, තුන්වෙනි රැල්ල මේ තුන රැලි තුනේම මේ කොරෝනා වලට කොරෝනා ඇති වෙච්ච තැන් වලට අපි කිව්වේ පොකුරු කියලා. මාස 10ක් විතර තිස්සේ කී කී හිටියා මොකද පෑලියගොඩ පොකුර. ලංකාවේ කොහෙන් හම්බුණත් ආණ්ඩුවක පෑලියගොඩ පොකුර කියන. ඒක එක පැත්තෙන් ගත්තොත් එක 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 වැරද්දක්.
නමුත් අඩු ගානකට පෑලියකට කියලා තැනක් තියෙනවා. දැන් මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ මේ වියත්මගේ ආණ්ඩුව දැන් දැම්ම අවුරුදු පොකුර කියලා. දැන් අවුරුදු පොකුර කොහෙද තියෙන්නේ? මොකද්ද මේ මේ නාමකරණයෙන් තියෙන මග පෙන්වීම මොකක්ද? දැන් ඉන්දියාවේ තියෙන අද කුම්භමේලා පොකුර කියලා එකක්. නාමකරණයේ සිටම මේ අවිධිමත් ධම්මික පණින් පණියම විදියම තමයි මුළු ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුවේ කොවිඩ් පරිපාලනය. මුළු ආණ්ඩුවම ධම්මික පණියක් ඇත්තට. අපි නැවත නැවතත් ආණ්ඩුවට යෝජනා කරන්නේ මේ වසංගතයට මුහුණ දීමේදී වසංගත රෝග විශේෂඥයින් ප්‍රමුඛ කරගත්ත යාන්ත්‍රණයක් සකස් කරන්න. ප්‍රකාශනිකුත් වෙන්නට ඕන මේ රෝගයේ බරපතලකම දන්න කියන එකේ. ඒ වගේම අපි දැන් මේ තීන්දුව ගැනීමේදී බොහෝ වෙලාවට කරන්නේ අස්වැ ගියාට පස්සේ ස්ථාලේ වහලා දාන එක. සමහර සංචාර සීමා පැනවෙන්නේ රෝගීන් ගණනාවක් ඒ ප්‍රදේශේ වාර්තා වුණාට පස්සේ. මෙහෙමනම් යන්නේ අපට තව සෑහෙන කාලයක් යනකම් මෙරටේ පාසල් විශ්වවිද්‍යාල ආරම්භ කරන්න බැරි වෙයි. රෝගය පැතිරීම පිළිබඳව සංඥා ලැබුණු හැටියේදී සමහර ප්‍රදේශ වහන්න වෙයි. සමහර ප්‍රදේශවල සංචාර සීමා කරන්න වෙයි. එහෙම නැත්නම් පසුගිය මාර්ග නම් ගන්න හැමතිස්සෙම ඒකේ එතරම් ප්‍රතිඵලයක් අත් වෙන්නේ නැහැ. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම් මහතා අද පෙරවරුවේ දිරුම් දී තිබෙනවා. වාහන නියාමන බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන දිලුම් අමුණුගම් මහතාට මෙලෙස නව රාජ්‍ය අමාත්‍ය ධුරයක්ද පිරිනමා තිබෙනවා. ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යවරයා ලෙසයි දිලුම් අමුණුගම් මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිරුම් දුන්නේ. මෙතර ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කෙරුණු ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා සහ මාධ්‍ය ප්‍රකාශක කේන්ශ්‍රී රත්නායක මහතා අද පෙරවරුවේ සිය ධූරයන්හි රාජකාරී කටයුතු ආරම්භ කළා. ඒ කොළඹ කොටුව ජනාධිපති මාධ්‍යංශ පරිශ්‍රයේදී ආගමික වතාවත් වලට මුල් තැනක් ලබා දෙමින් සුදේව හෙට්ටිආරච්චි මහතා සහ කේන්ශ්‍රී රත්නායක මහතා සිය ධූරයන්හි රාජකාරී ආරම්භ කිරීම සිදු කළා. ලෝක මාධ්‍ය නිදහස් දිනය අදට යෙදී තිබෙනවා. තොරතුරු මහජන යහපත උදෙසා යන මෙවර එහි තේමාවයි. ලොවපුරා ජනමාධ්‍යවේදීන්ගේ භාෂණයේ ප්‍රකාශනයේ නිදහස හා සුරක්ෂිතභාවය තහවුරු කිරීම සහ ඊට ගරු කිරීම පිළිබඳ ලෝකාවදානය යොමු කරවන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය අද ලොවපුරා බොහෝ රටවල සමරනු ලබන්නේ මාධ්‍ය නිදහස, ස්වාධීනත්වය සහ තොරතුරු අයිතිය පිළිබඳ වෙනදාටත් වඩා සමාජයේ අවධානය යොමු වී ඇති කාලවකවානුවකයි. වර්ෂ 1993 දී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබූ ලෝක මාධ්‍ය නිදහස පිළිබඳ දිනය මෙවර අප සමරන ලබන්නේ තොරතුරු මහජන යහපත උදෙසා යන තේමාව පෙරටු කරගනිමින්. ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් එදා මෙදා ඉතිහාසය තුළ ලෝකයේ පුරා ජනමාධ්‍යවේදීන් දහස් ගණනක් සිය ජීවිතයෙන් වන්දි ගෙවා තිබෙනවා. ඔවුන් සියලු දෙනා අනුස්මරණය කිරීමද අදට යෙදෙන ජනමාධ්‍ය නිදහස් දිනේ තවත් එක් පරමාර්ථයක්. ජනමාධ්‍ය නිදහස් දිනේ සැමරීම ආරම්භ කළ 1993 වසරේ සිට 2021 වසර දක්වා මාධ්‍යවේදීන් 1452 ලෝව පුරා ඝාතනයට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේද ඇතැම් කාලවකවානුවල මාධ්‍ය නිදහස උල්ලංඝනය වූ අතර අප සියත මාධ්‍ය ජාලයට 2010 වසරේ මැර ප්‍රහාරයක් එල්ල වුණේ ලංකාවේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් ප්‍රශ්නාර්ථයක් මතු කරවමින්. අප මාධ්‍ය ආයතනයේ මෙන්ම සිරස ඇතුළු තවත් මාධ්‍ය ආයතන රැසකට එල්ල වූ ප්‍රහාර පිළිබඳව ජනමාධ්‍ය නිදහස් දිනය සමරන මේ මොහොතේ අප සිහිපත් කර සිටින්නේ නැවත එබඳු අභාග්‍ය සම්පන්න සිදුවීම් මෙරටින් වාර්තා නොවිය යුතු බව යළි යළිත් අවධාරණය කරමින්. යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන පරිදි 2010 වසරේ සිට මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව තුළ කිසිදු මාධ්‍යවේදියෙකු ඝාතනයට ලක්වී නොමැති අතර රටක් වශයෙන් පසුගිය දශකයේ තුළ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් එය වඩාත් ප්‍රශස්ත තත්වයක් ලෙසයි අප සලකන්නේ. එතෙක් මෙතෙක් මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රය තුළ සිදු වූ විප්ලවීය සංදිස්ථානයක් සනිටුහන් කරමින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත සම්මත වීමද ලාංකේය ජනමාධ්‍ය නිදහස තුළ විශේෂ හැරවුම් ලක්ෂ්‍යයක්. රටක ස්වෛරීභාවය නිසියාකාරව ක්‍රියාත්මක වීමට නම් රටක ජනමාධ්‍ය නිදහස වඩාත් ස්ථාවර විය යුතු බව වගකිව යුතු මාධ්‍ය මෙහෙවරක නියැලෙන අපි දැඩි ලෙස විශ්වාස කරන්නෙමු. නිදහස් මාධ්‍ය ක්‍රියාකාරීත්වයට ඇති අවකාශය තුළ මාධ්‍ය වගකීම හරියට තේරුම් ගනිමින් ඔබ වෙනුවෙන් සත්‍ය අපක්ෂපාතීව ගෙනෙන්නට අප නිරන්තරයෙන් කටයුතු කරන්නේ ඒ හේතුවෙන්. මේ අතර 2021 ජනමාධ්‍ය නිදහස සම්බන්ධයෙන් වූ ගෝලීය සමුළුවද මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ මෙවර පැවැත්වෙනවා. අද එහි අවසන් දිනය වන අතර මෙවර යුනෙස්කෝව සමග එහි සත්කාරක රටලෙ
කටයුතු කරන්නේ නැම්බියාවයි. අදට යෙදෙන ජනමාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාද විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබුණා. රටක් වශයෙන් මෙම වසංගත අභියෝගයට මුහුණ දෙමින් එය මැඩලීමේ කාර්යයේදී ජනතාව දැනුවත් කරමින් ජීවිත අවදානම නොතකා මාධ්‍යවේදීන් ඉටු කරන ලබන සුවිශේෂී කාර්ය සහ කැපකිරීම රජයේ සෑම විටම අගය කරන බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබුණේ. අන් කවරදාකටත් වඩා බරපතල ලෝක ව්‍යසනයක් මැද පවා මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය මහත් වූ අප්‍රතිහත ධෛර්යයකින් සිදුවෙමින් තිබීම ඔවුන්ගේ වෘත්තියෙහි පවත්නා උත්තුංග භාවය පසක් කරවන බවයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද දිනට යෙදුණු මාධ්‍ය නිදහස් දිනය වෙනුවෙන් විශේෂ පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර තිබුණේ. කොවිඩ් අවදානම හමුවේ PCR යන්ත්‍ර වැඩි කර ගැනීම සඳහා මෙන්ම සෞඛ්‍ය උපකරණ ලබා ගැනීමට රුසියාවේ සහාය අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිවරයා අතර අද පැවති සාකච්ඡාවකදී ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මතේරි මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්තුණා. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී කොරෝනා ව්‍යසනය තුලින් දැඩිව පීඩා විඳින ශ්‍රී ලංකාවට මේ මොහොතේ අත්‍යවශ්‍ය සෞඛ්‍යමය උපකරණ ලබා ගැනීමට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා රුසියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් සිදු කළා. ඒ පිළිබඳව රුසියානු තානාපති යූරි මතේරි මහතා සිය විශේෂ අවධානය යොමු කර තිබෙනවා. ශ්‍රී ලංකා is in need of immense help from the international community. I think in terms of support for the establishment of mobile field hospitals, PCR testing machines on a vast scale, and we desperately need support in terms of ICU beds, ventilators, and the various equipment that is required to address the COVID problem. Now, those ICU beds are full. And in fact, in certain hospitals, normal beds are unavailable because of the COVID problem. And the biggest problem that we face right now is, you may know, that we have a spree of dengue that is spreading, dengue fever. So coupled with the COVID emergency, there is a shortage of beds for people who have non-communicable diseases such as heart disease, lung disease, kidney disease, liver disease, and so on and so forth. So these are some of the items that are listed which are needed by Sri Lanka at this moment. තවමත් විසඳුමක් නොමැති වන අලි ගැටලුව හේතුවෙන් පීඩා විඳින මහියංගණය මාපාකඩවැව ප්‍රදේශයේ ජනතාව පිළිබඳවයි මේ තොරතුරු. අලිමිනිස් ගැටුම පිළිබඳව අප නිරන්තරයෙන් ඔබට වාර්තා කළා. එමෙන්ම මෙම ගැටලුවට මුහුණ පා සිටින ජනතාව වසර ගණනාවක සිට බලධාරීන්ගෙන් නිශ්චිත විසඳුමක් ඉල්ලමින් අරගලයන්හි නිරත වුණා. නමුත් තවමත් නිශ්චිත සහ ප්‍රායෝගික විසඳුමක් මේ සඳහා ලබා දීමට කිසිදු බලධාරියෙකු සමත් වී නැහැ. බලධාරීන්ගේ මේ නිහඬ පිළිවෙත හේතුවෙන් අහිංසක අසරණ ජනතාවට සිදු වුණේ සිය ජීවිත සහ දේපල වන අලින්ට බිලි දෙන්නටයි. මීට ආසන්නතම සිදුවීම අපට වාර්තා වුණේ මහියංගණය මාපාකඩ වැව දඹගොල්ල ප්‍රදේශයෙන්. අද උදෑසන එම ප්‍රදේශයේ කාන්තාවක රෝහල වෙත ගොස් පාගමනින් නැවත සිය නිවස වෙත පැමිණෙමින් සිටි අවස්ථාවේදී වන අලියෙකුගේ ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මෙලෙස වන අලියාගේ ප්‍රහාරයට ලක්ව තුවාල ලැබූ කාන්තාව රෝහල් ගත කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. එමෙන්ම එම කාන්තාවට පහර දීමෙන් පමණක් සෑහීමට පත් නොවූ වන අලියා අසල නිවසක සිටි පුද්ගලයෙකුට පහර දීමට තැත් කරන ලද අවස්ථාවේදී එම පුද්ගලයා වැසිකිළිය වෙත ගොස් අලියාගෙන් සැඟවීමට උත්සාහ දැරීමේ වනාලියා වැසිකිළියේ බිත්තියට පහර දීමෙන් එය කඩා දමා අදාළ පුද්ගලයාටද තුවාල කර තිබූ බවයි අපට වාර්තා වුණේ. නොනැවතුණු මෙම වන අලියා ඉන්නනතුරුව යතුරු පැදියකින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහර දීමට උත්සාහ කළ අවස්ථාවේදී අදාළ පුද්ගලයා සිය යතුරු පැදිය දමා දිව ගොස් තිබූ අතර වන අලියා විසින් යතුරු පැදියටද දැඩි ලෙස අලාභහානි සිදු කර තිබුණා. අලියෙක් ගහලා මැරුවා කිව්වට නිකමටවත් බලන්නේ නෑනේ. කොච්චර කිව්වත් ඇති වැඩකුත් නෑ. කටවල් රිදවන්නේ රිදනවා විතරයි. ඒ කටවල් ඒක වැඩි හොඳ ගලක තියලා තලා ගන්න. රේලට් එකක් අරගෙන යනකොට පස්සේ ගෙදර වලට යන්නේ දරුවෙකුට පාරේ බැහැලා යන්න බැරි නම් මොන රජයක්ද මේ නීතියක් කරන්නේ නැත්තම් මේ එළවනවා කියලා නිකම් බොරුව කොල්ලා මේ මිනිස්සු මරණකට වැඩේ තියෙන්නේ. ඉතින් මේගොල්ලෝ කවදාකවත් අලි ගෙනියන දවසක් හැමදාම අලි එළවනවා කියනවා කංගර කියලා විදි හතර පහක් ගහනවා යනවා යන්න. රාජකාරියක් නෑනේ මේකට අපිට ජීවත් වෙන්න විදියකුත් නෑනේ. ගොයි තැනක් කරගන්න නෑ ඒක කාලා යනවා. ගේ වී ගෙඩියක් තිබ්බොත් ගේ පෙල්ලනවා ඒ ගේ තියෙන වී ටික හාල් ටික ඒකත් කනවා. ඒතුළු මේ මිනිස්සු ජීවත් වෙන්නේ කොහමද? මේ රජයට මේ ත්‍රිසංගත සත්‍යද වටින්නේ මේ මිනිස්සුද වටින්නේ? ඊට පස්සේ මේ වගේ ඡන්දෙ ඉල්ලන්නේ නැහැ. ගහලා පන්නනවා මෝල් ගස් එළිය. සත්තුන්
මිනිසුන්ට ජීවිතෙන්ට අයිතිය තියෙනවා. ඒගොල්ලන්ට වෙන තියෙන මිනිසුන්ට මිනිසුන්ට ජීවිතේ වෙනම වාසස්ථාන වෙනම තියෙන්න ඕන. මෙතන එහෙම දෙයක් වෙන්නේ නැහැ. මිනිස්සු යාලි එක මේකට හැම තිස්සෙම ගැටෙනවානේ. මෙලෙස දිගින් දිගටම උග්‍ර වෙමින් පවතින වන අලිතර්ජන හමුවේ දින ගණනාවක් පුරා මහියංගන නගර මැත්තේ අඛණ්ඩව පැවති සත්‍යග්‍රහය නවතා දැමීමට ප්‍රදේශවාසීන් කටයුතු කරනු ලැබුවා. පවතින කොවිඩ් වසංගත තත්ත්වය මුල් කරගනිමින් දින 47කට ආසන්න කාලයක් පුරාවටම මෙම සත්‍යග්‍රහය සිදු කළද මෙම ගැටලුවට අවධානය යොමු කර නිශ්චිත විසඳුමක් ලබා දීමට බලධාරීන් කටයුතු නොකිරීම කනගාටුවට කාරණයක්. මේ අතර අනුරාධපුර තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ කරගහවෙව ගම්මානයේ නිවසක වැටට යොදා තිබූ අනවසර විදුලි රැහැනක ගැටීමෙන් ඇතෙකු මියගොස් තිබෙනවා. හේනක් අසල පිහිටි අදාළ නිවස වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා මෙලෙස විදුලි රැහැන් ඇද තිබූ බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අනාරක්ෂිත ලෙස විදුලිය යොදා ඇතෙකු ඝාතනය කිරීමේ වරදට එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. දැන් රටවටාපුවත් කිහිපයක් කෙටියෙන්. චීන විදේශ අමාත්‍ය වැංගි ලබන මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා. පසුගිය සතියේ චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරල් වේ ෆෙංගි මෙරට සංචාරය කළ අතර කෙටි කලක් තුල ශ්‍රී ලංකාවේ සංචාරය කරනු ලබන චීනයේ ඉහළ පෙළේ දෙවන නිලධාරියා වන්නේ මොහුයි. මැලේසියානු මහකොමසාරිස් යංග් තායි ටාන් මහතා, ඉන්දුනීසියානු තානාපති අයි ගුස්ති නුරාක් අදියාසා මහතා සහ වෙළඳ අමාත්‍ය ආචාර්ය බඳුළු ගුණවර්ධන මහතා අතර හමුවක් අද වෙළඳ අමාත්‍යාංශයේදී සිදුපුණා. එහිදී දැනට මෙරටට පනවා ඇති පාම් ඔයිල් ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා. දකුණු කොළඹ කළුබෝවිල ශික්ෂණ රෝහලේ ඉදිවන මිලේනියම් වාට්ටු සංකීර්ණය සහ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු දින කිහිපයක් ඇතුළත කඩිනමින් අවසන් කර එහි කොවිඩ් 19 රෝගීන්ට ඉඩ පහසුකම් සැලසීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. මෙම ගොඩනැගිල්ල ශල්‍යාගාර 7කින්, පරීක්ෂණාගාර 5කින්, බාහිර රෝගී අංශ 2කින් සහ වාට්ටු සංකීර්ණවලින් සමන්විතයි. බලපත්‍ර රහිතව නීති විරෝධී මත්පැන් අලවිකල ස්ථාන 31ක් වැටලීමට දකුණු පළාත් සුරාපදු විශේෂ මෙහෙයුම් ඒකකය සමත් වී තිබෙනවා. නීති විරෝධී මත්පැන් අලවිකල ස්ථාන 12ක්, බලපත්‍ර රහිතව මත්පැන් අලවිකල ස්ථාන 13ක් සහ රා අලවිකල ස්ථාන 6ක් වටලා සැකකරුවන් 31 දෙනෙක් අත්අඩංගුවටගත් බවයි දකුණු පළාත් සුරාපදු ඒකකය සඳහන් කළේ. මෙතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන්ගිරියව් ක්‍රීඩක තිසර පෙරේරා සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත ලිපියක් යොමු කරමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙන අතර ඔහු එහි සඳහන් කර තිබෙන්නේ නවක ක්‍රීඩකයින්ට අවස්ථාව සලසා දෙමින් තමන් පසකට වී බලා සිටිය යුතු කාලය එළඹ ඇති බවයි. එමෙන්ම පෞද්ගලික අරමුණු සඳහා සහ සිය පවුල සඳහා අවධානය යොමු කිරීමටද තමා කටයුතු කරන බව එම ලිපියෙන් ඔහු ප්‍රකාශ කර තිබෙනවා. ශ්‍රී ලංකා 2020 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ තිසර පෙරේරා ක්‍රිකට් ඉතිහාසයේ වාර්තා රැසක් තබා තිබෙනවා. 2009 වසරේදී එක්දින තරඟ ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වුණු තිසර පෙරේරා පසුව 2011 වසරේදී ටෙස්ට් වරම්ද හිමි කරගත්තා. 2014 වසරේදී ඉන්දියාවට එරෙහිව පැවති 2020 ලෝක කුසලානයේදී අවසන් ලකුණු සංඛ්‍යාව රැස් කරමින් 2020 ලෝක කුසලානය මෙරටට දායාද කිරීමට ඔහු දායක වුණා. තිසර පෙරේරා, ඔබගේ ඉදිරි ජීවිතයට සියත ප්‍රවෘත්ති අපගේ උණුසුම් සුබ පැතුම්. එම පුවතත් සමගින් අපගේ රාත්‍රී පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. යලිත් හමුවෙමු හෙට උදෑසන 6ට. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.